රශ්මි ඉලෙක්ට්‍රෝ වීඩියෝ නරඹන ඔයාලව ආයුබෝවන් කියලා සාදරයෙන් පිළිගන්නවා. විදුලිය. විදුලිය කියන්නේ අද අපිට නැතුවම බැරි දෙයක්. විදුලිය ගැන හැමෝම අවබෝධයෙන් ඉන්න එක උගක් වැදගත් කියලා මට හිතුණා. ඒකෙන් හින්දා මම ලබන සතියේ ඉඳලා ඔයගොල්ලන්ට විදුලිය ගැන පාඩම් මාලාවේ පළවෙනි පාඩම අරගෙන එනවා. ඒකට පෙර සූදානමක් වශයෙන් අපේ විදුලි බල මණ්ඩලයෙන් ගෙනලා තියෙන හොඳ වීඩියෝ එකක්. විදුලි මහත්තයා කියලා. ඒ වීඩියෝ එක බලුවොත් ඔයගොල්ලන්ට විදුලිය ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් කියලා මම හිතනවා. අපි යමු ගිහිල්ලා මේ වීඩියෝ එක බලමු. අයබෝන් අද විදුලි මහත්තයා කියලා දෙන්න යන්නේ ගෙදරට විදුලිය ගෙන නැහැටි. 2012 වෙනකොට ලංකාවේ ගෙවල් වලින් 92%කට විදුලි සැපයුමක් තියෙනවා. ඒත් ගෙදරක විදුලි සැපයුම ගැන ඔයගොල්ලෝ නොදන්න බොහොමයක් දේ තියෙනවා. අද විදුලි මහත්තයා කියලා දෙන්න යන්නේ අපේ ගෙවල් වල විදුලි සැපයුම ගැන. මගේ මේ කතාව ගෙදරට විදුලි සැපයුමක් තියන අයට වගේම තමන්ගේ ගෙදරට විදුලිය ගන්න හිතන් ඉන්න අයටත් බොහොම වැදගත් වේවි. තව දෙයක් තියෙනවා මුලින්ම කියන්න. විදුලිය වගේ ශිල්පයන් ගැන කියා දෙන්න මනා ලෙස සකස් කරපු සිංහල සිප්පුරු වදන් තිබුණත් වැඩි දෙනෙකුට ඒ මනරම් යෙදුම් නුහුරු හින්දා විදුලි මහත්තයාට සිද්ධ වෙනවා වැඩි දෙනෙක් දන්නා පාරිභාෂික තාක්ෂණික යෙදුම් හෝ ඉංග්‍රීසි වචන අකමැත්තෙන් වුණත් ඒ වෙනුවෙන් පාවිච්චි කරන්න. හොඳයි. විදුලි සැපයුම ගැන කියලා දෙන්න කලින් විදුලිය ගැන මූලික දැනුමක් තියෙන්න ඕනේ. මම අන්න එතනින් කතාව පටන් ගන්නම්. විදුලිය ගැන සරලව ඉගෙන ගන්න තියෙන හොඳම විදිහ තමයි විදුලියට බොහොම සමාන ඔයගොල්ලෝ හොඳින්ම දන්න වෙනත් සැපයුමක් එක්ක ඒක සංසන්දනය කරන එක. ඒ තමයි ජල සැපයුම. ජල නලයක් තුලින් ගමන් කරන ජල ධාරාවකින් තමයි අපේ ගෙදරට ජලය ලැබෙන්නේ. විදුලියත් එහෙමයි. වයර් එකක්, ඒ කියන්නේ තතක් ඔස්සේ ගමන් කරන ඉලෙක්ට්‍රෝන ධාරාවකින් තමයි අපිට විදුලි සැපයුම ලැබෙන්නේ. ජල නලයක් තුලින් ජලය ගමන් කරවන්න අපිට ජලයට පීඩනයක්, එහෙම නැත්නම් තෙරපුමක් යෙදෙන්න ඕනේ. අපි ජල පීඩනය මනිනවා බාර් කියන ඒකකයෙන්. විදුලියත් ඔහොමයි. තතක් ඔස්සේ ඉලෙක්ට්‍රෝන ධාරාවක් ගමන් කරවන්න අපි ඉලෙක්ට්‍රෝන වලටත් තෙරපුමක් යොදන්න ඕනේ. ජල පීඩනය බාර් වලින් මැන්නා වගේම ඉලෙක්ට්‍රෝන වලට යෙදෙන තෙරපුම මනින්නේ වෝල්ට් කියන ඒකකයෙන්. අපේ ගෙදරට විදුලිය ලැබෙන්නේ වෝල්ට් 230ක තෙරපුමකින්. ජල නලයක් දිගේ ජලය ගමන් කරනකොට ජල නලය දිගේ ජල පීඩනය එන්න එන්න අඩු වෙනවා. විදුලියත් එහෙමයි. වයර් එකක් දිගේ ඉලෙක්ට්‍රෝන යනකොටත් වෝල්ටීයතාවය එන්න එන්නම අඩු වෙනවා. අපි අන්න ඒකට වෝල්ටේජ් ඩ්‍රොප් එකක්, එහෙම නැත්නම් විභව බැස්මක් කියලා කියනවා. ජල නලයක් තුලින් ජලය ගමන් කරවන්න අවශ්‍ය තෙරපුම ඇති කරන්නේ ජල පොම්පයකින්. විදුලියත් එහෙමයි. වයර් එකක් තුලින් ඉලෙක්ට්‍රෝන ධාරාවක් ගමන් කරවන්න අවශ්‍ය තෙරපුම ඉලෙක්ට්‍රෝන වලට දෙන්නේ විදුලි පොම්පයකින්. අපි ඒකට පාවිච්චි කරන වචනේ තමයි විදුලි ජනකය. ජල නලයක් තුලින් ජලය ගමන් කරන සීග්‍රතාව අපිට තත්පරයට ලීටර් වලින් මනින්න පුළුවන් වගේම වයර් එක තුලින් ඉලෙක්ට්‍රෝන කියන ආරෝපණ ගමන් කිරීමේ සීග්‍රතාව අපි ඇම්පියර් කියන ඒකකයෙන් මනිනවා. දැන් ඔයගොල්ලෝ දන්නවා විදුලිය සැපයුමක් කියලා කියන්නේ විදුලි ජනක යන්ත්‍රයකින් තෙරපුමක් යොදලා තතක් දිගේ නිවසට ගලා එන ඉලෙක්ට්‍රෝන ධාරාවක් කියලා. ඒකේ තෙරපුම වෝල්ට් වලිනුත් ධාරාව ඇම්පියර් වලිනුත් මනිනවා කියලා. හැබැයි ජලය සහ විදුලිය සැපයුම අතර මූලික වෙනසක් තියෙනවා. අන්න ඒක ඉතාම වැදගත් කාරණාවක්. අපිට ලැබෙන ජල සැපයුම අපි අපේ වැඩවලට පාවිච්චි කළාට විදුලියට ඔහොම කරන්න බෑ. අපේ ගෙදරට එන විදුලි ධාරාව අපේ පාවිච්චියට අරන්
අඩු නැතිව ආපහු අපි ගෙදරින් යවන්න ඕනේ. අන්න ඒක නිසා තමයි ගෙදරට ජලය අරන් එන්න තියෙන්නේ එක ජල නලයක් වුණාට ගෙදරට විදුලිය අරන් එන්න වයර් දෙකක් තියෙන්නේ. එකකින් විදුලිය ලැබෙනවා, අනෙකෙන් ආපහු විදුලි ධාරාව අරගෙන යනවා. අපිට ගෙදරට විදුලිය ලැබෙන්නේ සජීවී, එහෙම නැත්නම් ලයිව් තතෙන්. ආපහු ගෙදරින් විදුලිය පිටතට ගෙනියන්නේ උදාසීන, එහෙම නැත්නම් නියුට්‍රල් තතෙන්. ජල නලයක සිදුරක් ඇති වුණොත් ඇතුලේ පීඩනයකින් තියෙන ජලය පිටතට කාන්දු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි විදුලිය ගෙන යන වයර් එකක බාහිර පරිවාරක ආවරණයට හානි වුණොත් ඇතුලේ තෙරපුමකින් ගමන් කරන ඉලෙක්ට්‍රෝන ධාරාව පිටතට කාන්දු වෙන්න පුළුවන්. එහෙම කාන්දු වෙච්ච විදුලිය අපේ ශරීර හරහා ගමන් කළොත් අපිට බරපතල හානි වෙන්න පුළුවන්. ඒක හින්දා සජීව තතෙන් එන සියලුම විදුලිය අපේ ගෙදර ඇතුලේදී අපිට අවශ්‍ය වැඩපළ කරගෙන පිටතට කාන්දු වෙන්න නොදී උදාසීන තත දිගේ විදුලි පද්ධතියට යවන්නම ඕනේ. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ විදුලිය ගැන සරල අවබෝධයක් ලබා ගත්තා කියලා. මේ වගේ වීඩියෝ දාපු ගමන් බලන්න බෙල් අයිකන් එක ප්‍රෙස් කරන් යන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න, තවමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ එකෙන් බලා හමු වෙනතුරු ඔබට ජය.